සුබ දවසක් ඔයාල හැමෝටම. කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට ශතකය හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වුණේ දිනේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්. දිනේ නිමාවන විට තරගයේ කාසියවාසී බිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු හතක් දැදී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 302ක්. මෙම තරගයේදී අංක පහ පිතිකරු ලෙස උසස් වීමක් ලද කමිඳු මෙන්ඩිස් පන්දු 173කින් 4/5 11ක් සමග ලකුණු 114ක් ලබා සිටියේදී දැවී ගියා. මේ ඔහුගේ සිව්වෙනි ටෙස්ට් ශතකයේ වූ අතර ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ඔහු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරඟ 7ේදීම ලකුණු 50 සීමාව පසු කරමින් ලකුණු රැස් කිරීමට කමිඳු මේ වන විට සමත් තිබීමද විශේෂත්වයක්. එලෙස සිය පළමු ටෙස්ට් තරඟ 7ේදීම ලකුණු 50 සීමාව පසු කරමින් ලකුණු රැස් කළ ලොව දෙවැනි පිතිකරුවා ලෙසයි කමිඳු ඉතිහාසගත වුණේ. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න ලකුණු 2කටත් පැතුම් නිස්සංක ලකුණු 27කටත් දැවී ගියා. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36කට දැවී ගියා. ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 11ක් පමණයි. අංක 7 පිතිකරු ලෙස මෙම තරගයේදී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. පන්දු 68කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4/5 7ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් හා කමිඳු මෙන්ඩිස් 6වෙනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 103ක්. රමේශ් මෙන්ඩිස් නොදෙවි ලකුණු 14ක් ලබා කඳුල්ලේ රැඳී සිටින අතර ප්‍රභා ජයසූරිය මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ. පන්දු යැවීමේදී විලියම් ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත් අතර ග්ලේන් පිලිප්ස් ලකුණු 52කට කඩුලු 2ක් බිඳ හෙළුවා. ඉතින් තරගයේ දෙවන දිනේ හෙට ආරම්භ වන අතර මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන ගමන් අපේ චැනලක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්නවා.